மாட்டக்கியாதெண்ட சாமிதே, மாட்ட வாட்டாதெண்ட சாமிதே, ஒவ்வெம்மே வரேதென்னட மாட்டக்கியாதெண்ட சாமிதே, மாட்ட வாட்டாதெண்ட சாமிதே, ஒவ்வெம்மே வரேதென்னட தினாகண்ட. ஒவே மேவரே தென்னட மட்ட கியாதெண்ட சாமிதே, மட்ட வட்டாதிலே ஒவே மேவரே தென்னட. ஹல்லேலூயா, ஹல்லேலூயா. தேவியன் மகாசேட ஒபகே முழு ஜீவிதேன்ம சேவே கர்ணவ அரெண்ட හොඳ දෙයක් අපේ ජීවිතේ ඉතුරු වෙලා නැහැ. ඒක හේතුන්වහන්සේ උන්වහන්සේගේ ලේ පූජා කරමින් සදාකාලික පූජාවක් උන්වහන්සේ ඔප්පු කරේ මුළු මිනිස් සංගතියම ගලවන පිණිසයි. හලෙලූයා. අද ගැලවීමේ දවස. අද ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න දවස. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔබගේ ජීවිතය දෙන දවස. එදා සෙනෙහස ගලා ගියා. එදා උන්වහන්සේගේ ප්‍රේමය ගලා ගියා. Hallelujah. ඔබට තියෙන ප්‍රේමය නිසා හැමදේම උන්වහන්සේ උසුලා ගත්තා. ශුද්ධාත්මයන් වහන්සේ බලය දුන්නා ජේසුස් වහන්සේට. මේ ලෝකේ පටන් ගැන්මේ සිට අද දක්වා විතර නෙමෙයි සදා කාලේ ඉවර කෙරවල වෙනකම්ම පාපය කියන දේ උන්වහන්සේ උසුලා ගත්තා. අද ඔබ විශ්වාස කරනවද මේ ස්ථානයේ? හෙබ්‍රෙව් 9:14 කියන උන්වහන්සේ සදාකාලික ආත්මය කරණ කොටගෙන කියලා. සදාකාල ආත්මයක් කියලා කියන්නේ පටන් ගැන්මක් නැහැ, අවසානයක් නැහැ. ඒ කියන්නේ ඒ පළවෙනි දවසේ ඉඳලා, මේ ලෝකේ පළවෙනි දවසේ ඉඳලා, ඒ වගේම මේ ලෝකේ අන්තිම දවස වෙනකන් ජීවත් වෙච්ච ජීවත් වෙන්න යන හැම කෙනෙක්ගේම පාපය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේදී දරාගත්තා. ඔබ මේක විශ්වාස කරොත් ඔබ ජයග්‍රහණය කරන්නට යනවා. ආමෙන් කියන්න. සෙනෙහස ගලා ගියා. ¡Gracias!
ඔසවන්න හැම කෙනෙක් සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා segala gia mata adre nisa dudire gala gia mage pau par nisa ob mau samde matma bar di යටත් කරන්නට මා කවුද ඔබ මැව් සැමදේ මටම බාර දී යටත් කරන්නට මා කවුද සත් සමුදුර සැම සතුන් කෙරේ අධිපති කමදුන් සමිදේ බලය දුන්න දෙවිදේ සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා හැලෙලුයා මගේ දෑත් ඔසවා කීයක විතරක් දෙන්න අප දෑත් ඔසවම දෙවියන් වහන්සේට මේ මොහොතේ මගේ දෑත් ඔසවා ඔබව නම දින්නෙමි මගේ හදවත පතුලෙන් ඔබේ ගුණ ගයන්නෙමි හැම කෙනෙක්ම කියන්න මගේ දෑත් ඔසවා ඔබව නම දින්නෙමි මගේ හදවත පතුලෙන් ඔබේ ගුණ ගයන්නේ ආය කියන්න මගේ දෑත් ඔසවා මගේ දෑත් ඔසවා ඔබව නම දින්නෙමි මගේ හදවත පතුලෙන් ඔබේ ගුණ ගයන්නේමි සමිදේ ඔබේ ස්පර්ශය මට දැන් දැනෙනවාය ගින්නක්සේ මාතුල පැතිරයයි නිරතුරු ඔබ මාතුල රජකරයි 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 සමිදේ ඔබ මාතුල රජ කරයි මට හැඟෙයි එය දැන් දැනෙයි සම්මිදේ ඔබේ ස්පර්ශය මට දැනෙයි හැලෙලුයා ඔබ හැම කෙනෙකුටම ස්පර්ශ දැනෙයි මේ වෙලාවේ අද්දත් සවන්න ඔබගේ දෑත් සවද්දි තමයි ස්පර්ශ දැනෙන්නේ හැලෙලුයා ඔබ කැප වෙද්දි තමයි ඔබ බාර වෙද්දි තමයි ඔබගේ බර දෙවියන් වහන්සේට දෙනකොට තමයි ඔබට ස්පර්ශය දැනෙන්න යන්නේ ඔබගේ බර ඔබගේ කඳුල ඔබගේ පීඩාව ඔබගේ ලෙඩ රෝගය ඔබගේ හැමදේම ඔබගේ මනසේ ඔබට ප්‍රශ්න ගේන පීඩා ගේන හැමදේම දැන් දෙවියන් වහන්සේට බාර දෙන්න දෙවියන් වහන්සේට බාර දෙන්න උන්වහන්සේ කිව්ව බර උසලන හැම කෙනෙක්ම මා ගාවට එන්න හැම කෙනෙක්ම මා ගාවට එන්න මම ඔබට විශ්‍රාමයේ දෙන්න යනවා වෙන තැන් හොයන්න එපා
වෙන ස්ථාන හොයන්න එපා වෙන දෙවිවරු හොයන්න එපා මේ ජේසුස් වහන්සේ විතරයි ස්වර්ගය අතහැර ආවේ ඔබ වෙනුවෙන් ජීවිතය පුද කරේ ඔබට විශ්‍රාමය දෙන පිණිස හලෙලූයා කනසලු වෙන්න එපා ඔබගේ දේ බාර දෙන්න දෙවියන් වහන්සේට සැලසුම් බාර දෙන්න ඔබගේ හීන බාර දෙන්න අදහස් බාර දෙන්න ඔබගේ සැලසුම් බාර දෙන්න උන්වහන්සේට උන්වහන්සේ කියනවා මා තුල විශ්‍රාම ගන්න මගේ දරුවනි මා තුල විශ්‍රාම ගන්න නීතිය නෙමෙයි මගේ අනුග්‍රහය ඔබට සෑහේ හලෙලූයා මම ආවේ නීතිය සම්පූර්ණ කරන්නටයි මම ආවේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්නයි ඔබ මාව විශ්වාස කරොත් ඔබ විශ්‍රාම ගන්නට යනවා මගේ දෑත්ව සුවා මම ඔබව නම දෙන්නට යනවා මගේ දෑත්ව සුවා ඔබව නම දෙන්නෙමි මගේ හදවත පතුටෙන් ඔබේ ගුණ ගයන්නෙමි මගේ දෑත්ව සුවා ඔබව නම දෙන්නෙමි මගේ හදවත පතුලෙන් ඔබේ ගුණ ගයන්නෙමි හලෙලූයා කරුණාකර දේවා බිමුකේ වාඩි වෙන්න ස්තුති ස්වාමිනේ මගේ දෑත් ඔසවා ඔබව නම දෙන්නෙමි මගේ හදවත පතුලෙන් ඔබේ ගුණ ගයන්නෙමි Hallelujah. ඊළඟ විනාඩි 20 ඉතාමත්ම වටිනා කාලයක් අපේ ජීවිතේ. ඒකට හේතුව දෙවියන් වහන්සේගේ පණිවිඩය. දෙවියන් වහන්සේගේ වචනයට අපි අහුම්කන් දෙන්න යන වේලාව. ආස පොළව නැතුව යන්නේ නමුත් දෙවියන් වහන්සේගේ වචනය පවතින්නට යනවා. Hallelujah. සදාකාලික දේ අල්ලගන්න. සදාකාලික දේ තමයි දෙවියන් වහන්සේගේ වචනය. ඇදහිල්ල තමයි ඔබගේ සදාකාලික වෙන්න යන්නේ. යෙරමියා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ දෙවියන් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා උන්වහන්සේගේ වචනය සනාථ කරන්න ඔබගේ ජීවිතේ. ආමෙන් කියන්න. හලෙලූයා. දෙවනි ලේකම් 16 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තියේ කියනවා උන්වහන්සේගේ ආත්මය ඔබ මොබ යනවා කවුද මාව විශ්වාස කරන්න කියලා. කවුද මාව විශ්වාස කරන්නේ කියලා හලෙලූයා සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිට වෙන්න යනවා දෙවියන් වහන්සේ උන්වහන්සේ ඇස් පොළොව මුළුල් එහෙම යනවා කිංග්ස් රිවයිවල් ජාත්‍යන්තර සභාවේ හැම සාකාවක්ම හැම මධ්‍යස්ථානයකම උන්වහන්සේගේ ආත්මය ඔබ මොබ යනවා මොනවටද උන්වහන්සේ යන්නේ කවුද සම්පූර්ණ හිතක් තියන්නේ මං ගැන කියලා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන සම්පූර්ණ සිතක් තියන අය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන සම්පූර්ණ සිතක් තියන අය අත ඔසවන්න දෙවියන් වහන්සේට. උන්වහන්සේ කියන උන්වහන්සේ බලාගෙන යනවා. කවුද මාව විශ්වාස කරන්නේ? කවුද මගේ කුරුසේ විශ්වාස කරන්නේ? කවුද මගේ උපත විශ්වාස කරන්නේ? කවුද මගේ සේවය විශ්වාස කරන්නේ? කවුද මගේ හාස්කම් විශ්වාස කරන්නේ? කවුද මගේ නැවත පැමිණීම විශ්වාස කරන්නේ? කවුද මගේ උත්ථානය විශ්වාස කරන්නේ? කවුද මගේ ආත්මයන්න් වහන්සේව විශ්වාස කරන්නේ කවුද මම කරන හාස්කම් විශ්වාස කරන්නේ අන්න දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ මොබ යනවා මේ තියන්නේ හැමදාම මම මේක දාන්නේ එකයි ආත්මයන්න් වහන්සේ ස්වාමින් වහන්සේ නම් ඒ ස්ථානයේ ඔබට නිදහස තියෙනවා ආත්මයන්න් වහන්සේව ස්වාමින් වහන්සේ කරන්න ඔබගේ හැම සාකාවකම ඔබගේ හැම ජීවිතේ හැම මොහොතකම ආත්මයන්න් වහන්සේට ඉඩ දෙන්න මිනිස්සු අහනවා මට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්නේ නැහැ පාස්ටර් මට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්නේ නැහැ මට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්නේ නැහැ කොහොමද මේ දෙවියන් වහන්සේ මට කතා කරන්නේ මම ඔබට කියනවා හඬවල් දෙකක් තියෙනවා මාංශයේ හඬ අපේම හඬ ඒක තමයි ඔබට වැඩියෙන් ඇහෙන්නේ ඒක තමයි ඔබගේ කන් වලට සද්දෙට ඇහෙන්නේ ඒකට අහුම්කන් දෙන්න එපා ඒක මාංශයේ හඬ ආත්මයන්න් වහන්සේට අහුම්කන් දෙන්න හීන් හඬකින් ආත්මයන්න් වහන්සේ ඔබට කතා කරන්නට යනවා Hallelujah. ආත්මයන්න් වහන්සේ ඔබට කතා කරන්නට යනවා. මම හිතනවා යෙසායා 30:21 නේද බුදා. යෙසායා 30:21 බලන්න. යෙසායා 30:21 කියනවා යන්න එපා වම්මට, යන්න එපා දකුණට. නමුත් ඔබට යෙසායා 30:21 නුඹලා දකුණට හැරෙන විටද, නුඹලා වමට හැරෙන විටද මාර්ගයේ මේය. මේ හැසිරියල්ලා යයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන් වලට ඇසෙන්ට යෙදෙනවා ඇත. ආමෙන් කියන්න
නුඹට මාර්ගය පෙන්වන්නට යනවා දෙවියන් වහන්සේ. ඒ හඬට ඇහුම්කන් දෙන්න. මට මතකයි ඉස්සර අපි පරණ කාලේ වයලස් තියනකොට ක්‍රිකට් මැච් වලට ඇහුම්කන් දෙන හැටි. ඒ ක්‍රිකට් මැච් වලට ඇහුම්කන් දෙන්න ඒ රේඩියෝ එකේ ඇහෙන්නෙම නැහැ. නමුත් යන්තම් අපි හාට දාලා මෙහාට දාලා එහාට දාලා මෙහාට දාලා යට දාලා මෙහාට දාලා කොහොම හරි අල්ල ගන්නවා ෂෝට් වේව් එක. ඒ මොකටද? ඉංගලන්තේ යන මැච් අහගන්න, ඔස්ට්‍රේලියාව වල යන මැච් අහගන්න ටියුන් කරනවා මේ කන. මේ කන ටියුන් කරනවා ඒ ගානට, මේ ඒ වයලස් එකට. අන්න ඒ වගේ තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ හඬටත් ඔබ ටියුන් වෙන්න ඕන. ආමෙන්, හැලෙලූයා. ඔබට ඒ වචනේ ඇහෙනකොට, ඔබට ඒ දෙවියන් වහන්සේගේ හඬ ඇහෙනකොට ඔබ දන්නවා මේ දෙවියන් වහන්සේ තමයි මට කතා කරන්න කියලා. අද දෙවියන් වහන්සේ අපට කිව්වේ පාඩම, මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද කියලා මරියතුමිය ඇහුවා. දේවදූතයාගෙන් ඇහුවා. දේවදූතයා ඇවිල්ලා මරියතුමියට කතා කරලා කිව්වා හොඳ ආරංචියක්. අපි අම්මන් හිතන 26ට 24 විතර යම්. ලූක් පළවෙනි පරිච්ඡේදයේ 24 විතර යම්. 26 වෙනි මාසේදී ගලීලේ නාසරෙත් නම් නුවර විසූ දාවිද්ගේ වංශය වූ ජෝසප් නම් මිනිසෙකුට විවාහ බස් දී සිටි කන්‍යාවක් වෙතට දෙවියන් වහන්සේ වෙතින් ගාබ්‍රියෙල් නම් දූතයා යවන ලද්දේ. ඒ කන්‍යාවගේ නම මරියාය. ඔහු ඈ සිටි තැනට පැමිණ බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය සුභ සිද්ධ වේවා. හලෙලූයා. අගින්න කෙනාටත් දීලා කියන්න, බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය, නැත්නම් තැනැත්තා, බොහෝ කරුණාව ලබා තිබෙනවා ඔබ. ආමෙන්. ඔබයි මාත් බොහෝ කරුණාව ලබා තිබෙනවා ගැලවීම ලබන්ට. ආමෙන් කියන්න. බොහෝ කරුණාව ලබා තිබෙනවා නුඹට සුභ සිද්ධ වෙන්නට යනවා. ආමෙන් කියන්න. ස්වාමින් වහන්සේ නුඹ සමග සිටින සේක. නුමුත් ඈ ඔහුගේ කීමට බොහෝසේ කැළඹි. මේ කෙබඳු ආචාර්යයක්ද කියා කල්පනා කරමින් 30 වෙනි වගන්තිය දේවදූතයාට කතා කොට මරියා බා වෙන්න එපා. මක් නිසාද නුඹට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුණා? බලව නුඹ ගර්භණීයව පුත්‍රයෙකු වදන්නේය. උන්වහන්සේට ජේසුස් යන නාමය තබා පන්න. උන්වහන්සේ උතුම්ම මහෝත්තමයාණන්ගේ පුත්‍රයයි කියනු ලබන්නේය. උන්වහන්සේගේ පිය වූ දාවිද්ගේ සිංහාසනය දෙවි වූ ස්වාමින් වහන්සේ උන්වහන්සේට දෙනසේක. 33 උන්වහන්සේ යාකොබ්ගේ වංශය කෙරෙහි සදා කාලයටම රජකම් කරනසේක. උන්වහන්සේගේ රාජ්‍ය කෙලවර නොවන්නේයයි කීසේ. කවුද දැන් කතා කරන්නේ? දේවදූතයා කියනවා මරියාට, මරියා ඔයාට දරුවෙක් හම්බෙන්න යනවා. ඒ දරුවට ඔයා නම දාන්න ඕනේ ජේසුස් කියලා. මරියාගේ උත්තරේ මොකද්ද? 34 වෙනි වගන්තියේ එවිට මරියා දේවදූතයාට කතා කොට, මා පුරුෂයෙකු නෑඳිනන බැවින්. ඒ කියන්නේ මම තාම විවාහ බස් දීලා විතරයි විවාහ වෙලා නැහැ. මට ස්වාමි පුරුෂයෙක් නෑ තාම. මේක වෙන්නේ කොහමද? මේක වෙන්නේ කොහමද? අද දෙවියන් වහන්සේ ඔබට කියා දෙන්නට යන්නේ, ඔබගේ ඇස්වලට පේන දේවල් හාස්කම් නෙමෙයි. ඇස්වලට නොපෙනෙන දේවල් තමයි හාස්කම්. මේ ස්ථානේ වෙන්නේ, මේ වේදිකාවේ වෙන්නේ, මේ අවකාශයේ වෙන්නේ, දේවාභිමුඛයේ වෙන්නේ ඔබට නොපෙනෙන දෙවියන් වහන්සේගේ හාස්කම් තමයි. හැලෙලූයා, හැලෙලූයා. මේක කොහොමද වෙන්නේ? මට උත්තර නැහැ. මට උත්තර නැහැ මේකට කොහොමද වෙන්නේ කියලා. මම ඕනනම් ඔයාලට දෙන්නම් උත්තරේ. දේවදූතයා දීපු උත්තරේ, ඒ දේවදූත දීපු උත්තරේම තමයි ඔබටත් කියන්නේ. කොහොමද පාස්ටර් මේක වෙන්නේ? මෙතනට එනවා සුව වෙනවා මිනිස්සු, මෙතනට එනවා මිනිස්සු සමාදානය ලබනවා, මෙතනට එනවා මිනිස්සු එයාගේ පෞල් සමාදාන වෙනවා. කොහොමද මේවා වෙන්නේ? මේවා වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් මේ තියෙන්නේ. මේවා වෙන්නේ බලයෙන් නෙමෙයි, මේවා වෙන්නේ ශක්තියෙන් නෙමෙයි, මේවා වෙන්නේ ආත්මයන් වහන්සේගෙන්. සකරියා 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය හැටියට දේවදූතයාට උත්තර දීලා කියනවා, ශුද්ධාත්මයන් වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙන්නට යනවා. මරියා, ශුද්ධාත්මයන් වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක. මහෝත්තමයන්ගේ අනුභවයද නුඹ වසාගන්නේය. හලෙලූය. අද්දෙකම සවන්න හැම කෙනෙක්ම, ආත්මයන් වහන්සේ නුඹව වසා ගන්නට යනවා. ආත්මයන් වහන්සේ නුඹව වසා ගත්තාම නුඹට හාස්කම සිදු වෙන්නට යනවා. මහෝත්තමයන්ගේ අනුභවය අත්පල්ලා දාන්න. නුඹ වසා ගන්නේය.
ඒ නිසා උපදින්න සිටින තැනැත්තේ ශුද්ධය. දෙවියන් වහන්සේගේ පුත්‍රයනෝයයි කියනු ලබනසේක. හලෙලූයා. මරියාට කිව්වා, මරියා නුඹට හම්බ වෙන්න යන මේ දරුවා නුඹගේ නෙමෙයි, මේක දෙවියන් වහන්සේගේ. මේක වෙන්නේ හාස්කමක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත පවා හාස්කමක්. හාස්කමේ කවුද කවුද ඒකට අදාළ වුණේ? ශුද්ධ වූ ආත්මයන් වහන්සේගේ බලයයි. ඒ ශුද්ධ ආත්මයන් වහන්සේම තමයි අද ඔබවත් ස්පර්ශ කරන්න යන්නේ. අද ඔබටත් හාස්කම දෙන්න යන්නේ මෙන්න මේ ශුද්ධ ආත්මයන් වහන්සේ. ඉතින් මරියා ඇහුවා, මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද? ශුද්ධ යොහන් පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය. ශුද්ධ යොහන් පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය කියනවා. මෙන්න මේ සත්‍යතාවය තමයි මට ඔබට අද ඔබගේ ජීවිතයට අතුල් කරන්න ඕන. වාක්‍යනෝ මාංශවත් වී, නැත්නම් මාංශගත වුණා. මරියාගේ කුසේ යම් දෙයක් මාංශගත වුණා. මොකද්ද ඒ මාංශගත වුණේ? දෙවියන් වහන්සේගේ පුත්‍රයා. දෙවියන් වහන්සේගේ පුත්‍රයා කිසි පිරිමියෙක්ගේ ඒ එකතුවක් නැතුව සුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් වාක්‍යනෝ එදා සදාකාලේ පටන්ගෙන්මේ හිටපු වාක්‍යනෝ, නැත්නම් උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ හිටපු වාක්‍යනෝ අද මරියතුමීගේ කුසේ මාංශගත වුණා. ආමෙන් කියන්න. ඒක විතර නෙමෙයි, කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණව අප අතරේ වාසය කළා. උන්වහන්සේ අවුරුදු 2000කට නැත්නම් 2014කට ප්‍රථමයෙන් උන්වහන්සේ මෙලොවට පැමිණියා මරියතුමීගේ කුසෙන්. ඒකට තමයි අපි නත්තල කියලා කියන්නේ. එන සුමානේ අපි ඒ නත්තල සමරන්නට යනවා. අපි සුමාන දෙකකට ඉස්සෙල්ලා එන සුමානේ අපිට මේ ස්ථානයේ සේවයක් නැහැ. මේ ස්ථානයේ නැහැ. නමුත් අපි වර්ෂාවල තමයි හැන්දෑවේ 4ට අපි ඒ සේවය පටන් ගන්නට යන්නේ. ඒ නිසයි මම අද ඔබට කියා දෙන්නට යන්නේ මොකද්ද මේ නත්තලේ තේරුම. මොකද්ද මේ නත්තලේ තේරුම? මට සමහරලාට එන සුමානේ ඔබට මේක පැහැදිලි කරන්න හම්බ වෙන එකක් නැහැ. නමුත් අද මම පැහැදිලි කරන්න යනවා මොකද්ද මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නත්තල. මේක තමයි මාංශගත වීම. මම ඔබට කියනවා පළවෙනි යොහන් 4 වෙනි පරිච්ඡේදයේ, පළවෙනි යොහන් 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය හොඳට අහගන්න. පළවෙනි යොහන් 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය කියනවා, ප්‍රේමවන්තේනි, බොහෝ බොරු ප්‍රපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන්දයි පරීක්ෂා කරපල්ලා. ඉතින් මේ සභාවට කියනවා, අපි ඇදහිලිවන්තයන්ට කියනවා, මේ ඇහෙන හැමදේම විශ්වාස කරන්න එපා. හැමදේම විමසන්න, හැමදේම විමසන්න.